අද මං ඔයාලට පොඩ්ඩක් වෙනස් විදිහක වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මාසේ අවසන් වෙද්දී කොයි විදිහටද මම බඩු අරගෙන ඒවා පිළිවෙලට ලස්සනට තියාගන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් මං අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දිගටම හිටියොත් ඔයාලට මගේ වීඩියෝ එකෙන් යම්කිසි හෝ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. දැන් මම ලෑස්ති වෙලා ඉන්නේ කඩේට යන්න. පොඩක් හවස් වුණා. අද මහත් වෙනකන් ඉඳලා යත් එක්ක යන්න ඕන නිසා පොඩක් හවස් වෙලා තමයි යන්න තීරණය කරේ. ඒ වගේම මම බඩු අරගද්දි මාසෙටම සෑහෙන්න වගේ බඩු අරගන්නවා. ඒ අතර අඩුපාඩු තිබ්බොත් මාසෙ මැදදි වගේ අරගන්නවා අතරින් පතරින්. ඒ වුණත් එකපාරටම බඩු ටික අරගත්තොත් මට ගොඩක් ලේසි. ඒ නිසා මම ගොඩක් දුරට මාසෙටම වගේ සෑහෙන්න තමයි බඩු අරගන්නේ. කරවල වගේ දේවල් ඒ වගේම ඇත්තටම කරවල අපිට ටිකක් කල් තියාගන්න පුළුවන් ෆ්‍රීසර් එකේ දාගත්තොත්. ඉතින් ඒ වගේ දේවල් ටිකක් වැඩිපුර අරගන්නවා. ඒ වගේම පොට්ටු කඩල වගේ දේවල් මට අවශ්‍ය වෙනවා. හේතුව මම ඔයාලට 3-5 වීඩියෝ එකක් කරලා තියෙනවා. 3-5 කුඩු කොහමද ගෙදර හදාගන්නේ සෞඛ්‍ය සම්පන්නව පිරිසිදුව. ඒකට මම අනිවාර්යයෙන්ම පොට්ටු කඩල එකතු කරනවා. ඒ වගේම කහණන් මිල අධිකයි හැමෝම ඉතින් ඒ දේ දන්නවා. ඒ වුණත් ඉතින් අපිට අවශ්‍යම දෙයක් තමයි කහ කුඩු. ඒකත් ඉතින් අනිවාර්යෙන් අපිට මිලදී ගන්නම වෙනවා. ඒ වගේම මං ගම්මිරිස් ඇට තම අරගන්නේ. ගම්මිරිස් කුඩු කරලා කියන්නේ කුඩු කරපු කියන්නේ ගම්මිරිස් කුඩු අරගන්නේ නැහැ. ගෙනල්ලා ඇට ගෙනල්ලා හොඳින් සෝදලා වේලලා ඊට පස්සේ මම ගෙදරම ග්‍රයින්ඩ් කරලා අරගන්නවා. ඒ විදිහට තමයි මම ගම්මිරිස් හදාගන්නේ කුඩු කරලා ගෙදරම. ඉතින් මේ තමයි ගෙනාවු බඩු ටික. දැන් මේ ටික අසුර ගන්න ඕනේ. මට හැමදේම කියන්නේ මං හැමදේම ගෙනාවා. ඒ වගේම මට හම්බුන් නැති දේ තමයි කිරිපිටි. ඉතින් කිරිපිටි ටික ටික තමයි අරගන්නේ ග්‍රෑම් 400 වගේ. අපේ ගෙදර ඉතින් බබාලට අනිවාර්යෙන් උදේට කිරි එකක් තේ එකක් ඕනෙමයි. ඔයාලට මගේ වීඩියෝස් වල බැලුවත් ඒ දේ දැකලත් ඇති. ඔයාලා අනිවාර්යයෙන්ම යාලට කිරි තේ එකක් දුන්නේ නැත්නම් ඒ දවසේ යාලට හරිම ලොකු අඩුපාඩුවක් වගේ යාලට දැනෙනවා. මම නම් ඇත්තටම කියනවා නම් මම කිරිතේ බොන්නේ නැහැ. ඒක අවොයිඩ් කරලා තියෙන්නේ. ඉතින් කිරිපිටි හිංගේ නම් ගොඩක් දුරට අපි ගෙදර අයට නම් තියෙනවා. ඉතින් කොහොම හරි අරගන්නවා. ඒ වගේම තේ කුඩු මම මේ වගේ කියන්නේ බොටල්ස් වලට අසුරලා තියෙනවා. මේ හොඳින් සෝදලා වේලලා අරගන්නවා. මේ බෝතල් අවසන් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මේ බෝතල් ටික හොඳින් සෝදලා පිහදාලා මං අරගන්නවා. එතකොට ගොඩක් පිරිසිදුයි. ඒ වගේම ලස්සනයි. බෝතල් ටික අනිවාර්යෙන් සීනි දාන බෝතල් වුණත් කිරිපිටි දාන බෝතල් වුණත් හොඳින් සෝදලා ඒ වගේම වේලලා අපි මේ විදිහට පිහලා අරගන්නවා නම් ගොඩක් පිරිසිදුයි. ඒ වගේම හරිම ලස්සනයි. කුස්සියට හොඳ පිළිවෙලක් තියෙනවා. ඉතින් මේ භාජන හොඳම දේවල් ලස්සනම දේවල් වෙන්න ඕනේ නැහැ. පරණ දෙයක් වුණත් අපේ දේ අපි පිරිසිදුව ලස්සන්ට විශේෂම දේ තමයි පිරිසිදුකම. පිරිසිදුවට තියාගත්තොත් ඒක හොඳට මැති. නැතුව අපිට ලස්සන දේවල් අරගන්න ඕනේ. ඒ වගේ ඩියස් නම් ඇතරම මංගාව නැහැ. එවනට එක අයිඩිය එකක් තියෙනවා වීදුරු බෝතල් පාවිච්චි කරන්න. එවනට වීදුරු බෝතල් මං ගොඩක් දුරට මයික්මට ඉක්මට වැඩ කරද්දී මගේ අත ඉක්මට ලෙස්සනවා. ගොඩක් දුරට මගේ අතින් ඒ වෙලාවට බඩු කැඩෙන්න ඉඩ තියෙන නිසා තමයි මම පොඩක් අවොයිඩ් කරලා තියෙන්නේ වීදුරු බෝතල්. වැඩ වැඩි නිසා ඉක්මනම කැඩෙනවා. ගොඩක් දුරට එහෙම වෙලා තියෙනවා. ඒ නිසා තමයි ප්ලාස්ටික් බෝතල් වල අසුරලා තියන්නේ. හැබැයි ගොඩක් හොඳ වීදුරු බෝතල් කියලා කියනවා. ඒ වගේම මම ඇත්තටම ඔයාලට කලිනුත් කියලා තියෙනවා මම විවිධ ලස්සන දේවල් අරගන්නේ. තියෙන දේ පිරිසිද ඒ දේවල් වල තමයි වැඩ ටික කරගන්නේ. ඒ වගේම අසුරලා තියෙන දේවල් අසුරලා තියන්නේ. ඉතින් මේ ටික මම හොඳින් සෝදලා මේ බාස්කට් උනත් හොඳින් සෝදලා වේලලා පිහලා අරගන්නවා. මෙතන විශේෂම දේ වෙන්න ඕනේ පිරිසිදුකම. එච්චරයි. කොච්චර පරණ අපි ඇඳුමක් වුණත් කොච්චර පරණ වුණත් අපි ඒ දේ හොඳින් සෝදලා වේලලා පිරිසිදු ඇඳොත් ඒක ඇත්තටම විශේෂයි.
මම හිතන්නේ එහෙම තමයි ඔයාලගේ අදහස් කොහොමද කියන එක පොඩ්ඩක් මට කමෙන්ට් එකේ කමෙන්ට් කරන්න මම හිතන දේ තමයි මම කියන්නේ ඇතරම මම පරණුණා කියලා මේ දේවල් විසික් කරලා ආය අලුත් අලුත් දේවල් එහෙම ගන්න යන්නෙත් නැහැ තියෙන දේ ලස්සන්ට හොදලා ඒ වගේම හොඳින් පිරිසිදු කරලා හොදලා හොඳින් පිහලා දාලා ගන්නවා එතකොට ඇත්තටම මට ඒ දේ අගෙයි ඒ වගේම පිරිසිදේ ඉතින් ඒ විදිහට තමයි මං ගෙදර බඩු තියාගෙන ඉන්නේ අවශ්‍යම දේ කියන්නේ කැඩුනොත් අවශ්‍යයිම කියලා හිතනොත් එහෙම අරගන්නව නැතුව තියෙන දේ විසික් කරලා අලුත් දේවල් වලට ඇත්තටම මම යන්නේ නැහැ ඒ දේ අපි කවදත් හුරු වෙනව නම් ගොඩක් හොඳයි උනිකරණේ අපි මුදල් නාස්ති කරන එක ඇත්තටම අපරාධයක් ඒ දේවල් එහෙම කරන්න නැතුව අපි මේ වගේ දේවල් කරනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම ලුණු කූඩෙත් මේ වගේ මම පිරිසිදු කරලා අරගන්නවා. මාසිකට සැරයක් අනිවාර්යෙන් මේකට කියන්නේ ලුණු ගෙනල්ලා අලුතෙන් දාද්දි ඒකේ තියෙන කොළ අයින් කරලා මේ විදිහට අලුත් පත්‍ර පිටු දාලා මේ විදිහට හදලා ගන්නවා. එතකොට හොඳ නීට්නස් එකක් තියෙනවා ඒ නිසා. රතු ලුණු වෙනම පැත්තක තියෙනවා. ඒ කියන්නේ අපිට මට අරගන්න පහසු වෙන්න පිළිවෙලට තියාගත්තොත් මට අර මම ගොඩක් කාර්ය බහුලයි. ගොඩක් දුරට මට වැඩ වැඩි නිසා මට පිළිවෙල තමයි ගොඩක්ම වැදගත්. මට හොයාගන්න පහසු වෙන්න ඕනේ දෙයක් කරන්න යද්දි. ඒ නිසා මගේ අතගාවෙම තියෙන්න කියන්නේ මට පහසුවෙන්ම ගන්න පුළුවන් විදියට තමයි මේ දේවල් මං අස් කරලා අහුරලා තියලා තියෙන්නේ. ඔයාලා හිතයි කාර්ය බහුල කියලා ඇත්තටම මම ව්‍යාපාරයක් කරනවා කේක් හදනවා ඒ වගේම ක්ලාස් කේක් ක්ලාසස් කරනවා ඉතින් ඒ නිසා ඒ දේවල් එක තමයි මම මේ දෙත් ගෙදර වැඩත් කරගන්නේ හැබැයි කිසිම දෙයක් අතපසු කරන්නේ නැහැ හැමදේම හරියටම පිළිවෙලට කරගන්නවා මම හැමදේටම මම ටයිමින් තියාගෙන කාලය වෙන් කරගෙන කාටවත් ගෙදර කාටවත් දරුවෙකුටවත් ස්වාමියාටවත් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැති වෙන්න මගේ දේවල් මම පිළිවෙලට කරගෙන යනවා ඒ වගේම දැන් බඩු අසරන්න කලින් මම මේ විදිහට හොඳින් සෝදගන්නවා බාස්කට් ටික හොදලා ඒවා හොඳින් බේල ගන්නවා අවුවේ ඊට පස්සේ තමයි මම බඩු අසල්ලා තියන්නේ මෙහෙම හොඳින් සෝදලා ගත්තාම මාසිකට සැරයක් විතර එතකොට මේ දේවල් වල දූවිලි වහලා තියෙනවා නම් ඒ දේවල් පිරිසිදු වෙනවා ඒ වගේම අපි වැඩ කරන්න යද්දී උනත් දැන් අපි පෙන්ට්‍රි කබඩ් එකක් අරිද්දී උනත් අපි බඩු ලස්සනට පිළිවෙලට තියෙනවා කියලා අපි මානසික ඉස්සලාම වැදගත් වෙන්නේ අපි මානසික සුවය වැඩ කරන්න යද්දී කිචන් එක ලස්සනට තියෙන්න ඕනේ කියන්නේ ඒවා ලොකුවට ලස්සනට පෙන්ට්‍රි කබඩ් ගහලා එහෙම තියෙන්න ඕනේ කියලා මම කියන්නේ නැහැ ඒ දේවල් අපිට කියන තියෙන දේ කුස්සිය කොච්චර චූටියට තිබ්බත් අපිට තියෙන දේ ලස්සනට පිළිවෙලට අපි අසුරලා තිබ්බොත් අපේ මානසික සුවේ ඇත්තටම ගොඩක් වැදගත්. එතකොට අපිට එතනට මේ කුස්සියට ඇතුළට යද්දී උනත් අපේ කුස්සිය ලස්සනට තියෙන පොඩි කුස්සියක් උනත් අපි පිළිවෙලට තියාගෙන ඉන්නවා කියලා අපිට මේ මානසික සුවේ ඇත්තටම ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මට මේ මං අනිවාර්යයෙන්ම කරන දේවල් තමයි මේ. එතකොට මං වැඩ කරන්න යද්දී මගේ බඩු කියන්නේ පිළිවෙලට තියනවා ලස්සනට තියනවා පිරිසිදුව තියනවා කියලා මගේ හිතට ගොඩාක් සතුටක් දැනෙනවා මේ කඩලා කියන්නේ කඩපු පැකට් මං ඒවට වෙනම බකට් එකක් තියලා තියෙනවා එතකොට මට එතකොට මට ලේසි මේක තමයි කඩපු පැකට්ස් තියෙන්නේ කියලා හොයාගන්න පහසුයි ඒ වගේම රතු හාල් දාන්න වෙනම බකට් එකක් තියලා තියෙනවා මම ඉතින් මේ විදිහට පිළිවෙලට තියෙද්දි ඔයාලටම තේරෙයි ඇත්තටම මම පිළිවෙලට වැඩ කරනවානේ කියලා ඔයාලටම හැඟෙයි ඔයාලත් මේ විදිහට කරද්දි කුස්සියක වැඩ කරන්න ගොඩක් ආස හිතෙන්න ඕනේ පිළිවෙල තියෙද්දි අපිට ඇත්තටම ආසාවෙන් වැඩ කරන්න පුළුවන් මං කලිනුත් ඔයාලට කිව්වා අපිට ලොකු දේවල් අවශ්‍ය නැහැ තියෙන දේ අපි ලස්සනට පිළිවෙලට තියාගත්තොත් අපිට ඒක ගොඩාක් වැදගත් තියෙන දේ ලස්සනට පිරිසිදු මේ විදිහට පිහලා ඒ වගේම හොඳින් සෝදලා ඒ වගේ තියාගත්ත දැන්ද මන් දෙතුන් පාරක්ම ඔයාලට ඒ දේ කිව්වා ඉතින් මගේ හිතට වදින දේ තමයි
අනිවාර්යයෙන්ම මේ දේ පුරුදු වෙන්න මාසිකට සැරයක්වත් මෙහෙම පැන්ට්‍රි කබඩ් සුද්ධ කරලා ඒවවල තියෙන බඩු එළියට අරගෙන ඒවත් හොඳින් සෝදලා වේලලා ඒ වගේම පිහලා දාලා එහෙම හදලා තියන්න පුරුදු වෙන්න. පැන්ට්‍රි කබඩ් නැත්තම් ඔයාලා නිකන් එළියෙන් තියලා කියන්නේ බඩු බකට්ස් වල දාලා තියෙන්නේ. ඒ බකට්ස් උනත් එළියට අරගෙන හොඳින් සෝදලා මිරිස් කුඩු බෝතල් සෝදලා ඒ වගේ ලස්සනට තියාගන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ගොඩක් මගේ යාළුවෝ කියලා තිබ්බා මගේ වීඩියෝ එකෙන් එයාලා ගොඩක් ප්‍රයෝජන අරගත්තා කියලා. එයාලට ගොඩක් එයාලගේ දේවල් වෙනස් කරගත්තා කියලා කියලා තිබ්බා. ගොඩක් සතුටුයි මට ඒ ගැන. මගේ යාළුවෝ මගේ වීඩියෝ එකෙන් යම් කිසි හෝ පොඩි ප්‍රයෝජනයක් හරි ගත්තනේ කියලා මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මම පරිප්පුත් මේ විදිහට වෙනම බකට් එක අහුරලා තියෙනවා. අපේ ගෙදර ගොඩාක් පරිප්පුණක් අවශ්‍ය වෙනවා. අපේ බබාලට අනිවාර්යයෙන්ම පරිප්පු ඕනෙමයි. අපේ ලොකු පුතාට අනිවාර්යයෙන්ම පරිප්පු උයලා තියන්න කියලා කියනවා. නැත්තම් කෙඳිරි ගානෝ දවල්ට කෑම කන්න යද්දි පරිප්පු ටිකක්වත් වාට යන්න බැයි දම්මා කියලා තමයි අහන්නේ. ඉතින් ඒ නිසා මං අනිවාර්යයෙන්ම පරිප්පු උයලා තියෙනවා යාට. අපිට නම් ඒ පරිප්පු කාලා දැන් එපා වෙලා තියෙන්නේ. මොනා හරි මාළුවක් හැදුවොත් එළවලුවක් හැදුවොත් බබාට ලොකු බබාට ලොකු පුතාට අනිවාර්යයෙන්ම මේ පරිප්පු මාළුවක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මම පැන්ට්‍රි කබඩ් වලට දාන්න කලින් පැන්ට්‍රි කබඩුත් හොඳින් දූවිලි පිහලා ඒ වගේම තෙතරෙදි කෑල්ලකින් හොඳට ඒ ටික පිහලා දාලා තමයි මේ බඩු අහුරලා තියන්නේ. වෙලාවකට මම මේට යටින් මොකක් හරි පත්තර පිටුවක් එලා ගන්නවා. අද නම් මට හිතුණා ඕනේ නැහැ මේ විදිහට හොඳින් පිරිසිදු කරලා තියමු කියලා මම මේ විදිහට මේ බකට්ස් ටික තියාගත්තා. ඇත්තටම බලද්දි ලොකු පිළිවෙලක් දැනෙනවා. ඒ නිසා ඉතින් ඇත්තටම හිතට සතුටේ මේ විදිහට අස් කරගත්තාම. ඒ වගේම මම ඔයාලට කලින් පෙන්නුවා මෙන්න මේ හාල් පිටි වර්ගය තමයි මම අරගන්නේ. ඒ හාල් පිටි කියන්නේ කඩපු පැකට්ස් වෙනම පොඩි බකට්ස් වලට දාලා මේ වැඩි පිටි ටික මම ලොකු බකට් එක අහුරලා තියෙනවා. මේක ඉඳලා හිටලා මම අරගන්න දේවල් තමයි මේ ලොකු බකට් එකේ දාලා තියන්නේ. ඒ වගේම අපේ අම්මට යා ෂුගර් පේෂන්ට් කෙනෙක්. එයාට මම රතු හාල් වලින් අර නූඩ්ල්ස් පැකට්ස් ඇවිල්ලා තියෙනවා. ඒවා අරන් ඇවිල්ලා තියාගත්තා එයාට හදලා දෙන්න. කුරක්කම් පිටියෙත් මං අම්මට තම අරන් ආවේ. ඉතින් මේ විදිහට තමා ඉඳලා හිටලා ගන්න බඩු. ඒක මම පැත්තකින් අරන් තියාගන්නවා අවශ්‍ය වෙලාවට අරගන්නවා. මේ ඔක්කොම මේ තමා මිරිස් කුඩු හදාගන්න මං වේලිච්ච මිරිස් අරන් ආවා. ඒ වගේම කොත්තමල්ලි කුඩු මගේ තව චුට්ටයි තියෙන්නේ. ඒ ටික හදාගන්න ඕනේ. හැබැයි හරියටම වැස්ස මේ දවස්වල. ඒ නිසා මට ඒක වෙලාවක් නැති වෙයිද දන්නේ නැහැ කරගන්න. හැබැයි අනිවාර්යයෙන්ම මම මිරිස් කුඩු කහනම් මේ දවස්වල ගන්න විදිහක් නැහැ. නැත්තම් කහ කුඩු, සරක්කු කුඩු, ගම් මිරිස් කුඩු ඒ වගේ හැමදේම මම ගෙදරම තමා හදාගන්නේ. ඒ වගේම ගොරකා වුණත් මම වේලලා ඒ ටික අරගන්නවා. මට දැන් තාම මේ ටික හොදලා වේල ගන්න බැරි වුණා. හේතුව මේ දවස්වල හරියටම වැස්ස. මිරිස් හේදුවත් එකම අවුවේ වේල ගන්න ඕනේ. ඒ නිසා මම පොඩ්ඩක් හොඳ අවුව හොඳටම අවුව පායනකන් ඉන්නවා ඒ ටික හොදගන්න. ඒ වගේම ලුණු දාලා තියන්නත් මම මේ වගේ බකට් එකක් වෙනම අරන් තියලා තියෙනවා. දැන් මම මේ ක්‍රම අනුගමනය කරන්නේ හේතුව මට ඉක්මනට බඩු මේ තැන තමයි තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒ නිසා තමයි මේ වගේ බකට්ස් වල මම වෙන වෙනම අහුරලා තියන්නේ. මේ කරවලත් මම මේ වගේ ලොකු බකට් එක දාලා තියාගන්නවා. දාලා මම තියාගන්නේ ෆ්‍රීසර් එකේ තියාගත්තොත් කරවල මොකුත්ම වෙන්නේ නැතුව අපිට තියාගන්න පුළුවන්. ඇත්තටම කියන්නේ සමහරක් අය හිතනවා ෆ්‍රිජ් එකේ දාපුවම ෆ්‍රිජ් එකේ සුවඳ කියන්නේ කරවල සුවඳ එයි වෙන කියන්නේ වෙන දේවල් වලට සුවඳ එයි කියලා ගොඩක් අය දාගන්නේ නැහැ ෆ්‍රිජ් එකේ. හැබැයි ඔයාලා මේ වගේ මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න. මේ විදිහට දාලා තියාගත්තොත් ඔයාලට කිසිම කියන්නේ කිසිම ස්මෙල් එකක් එන්නේ නැතුව ෆ්‍රිජ් එකේ දාගන්න පුළුවන්. හැබැයි බකට් එකකින් මේ විදිහට කවර් කරලා තියාගන්න. එතකොට අපිට කිසිම ස්මෙල් එකක් එන්නේ නැතුව ෆ්‍රිජ් එකේ
ගොඩක් කල් තියාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ විදිහ ට්‍රයි කරලා බලන්න. ඒ වගේම පැන්ට්‍රි කබඩ් ටිකත් මම එදා දවසේම සුද්ධ කරගත්තා. පැන්ට්‍රි කබඩ් නම් ඇත්තටම කියනවා නම් මම මාසෙකට සැරයක් විතර තමයි ඔක්කොම බඩු ටික එළියට අරගෙන හොඳට දූවිලි පිහලා පිරිසිදු කරගන්නේ. මගේ පැන්ට්‍රි කබඩ් එක ඇතුලේ හූනෝ කැරපොත්ත ඒ මොකුත්ම නැහැ. හේතුව මම අර හොඳට පිරිසිදු කරලා තියාගන්න නිසා ඒක සතෙක්වත් නැහැ. ඒ නිසා ඉතින් ඔයාලත් වග බලා ගන්න, මේ සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න බලන්න. දැන් කියන්නේ හූනෝ වගේ කොහොමත් ඒ හිටියොත් හොඳ නැහැනේ. හුණෝ කැරපොත්තු ඒ බෝ වෙන්නේ හේතුව අපිරිසිදුකම වැඩි වුණාම තමයි කැරපොත්තු ගොඩක් දුරට බෝ වෙන්නේ. කැම වර්ග අපි දාලා තිබ්බහම, ඉඳුල් දාලා තිබ්බහම, ඔය මේ සිංක් එක හරියට හොදන්න නැති වුණාම, ආය ඒ අපි කුණු දාලා තියෙන ඩස්බින් වල ඒවා වල තියෙන දේවල් අපි අයින් කරන්නේ නැතුව දිගටම තියලා තිබ්බාම තමයි ওই සත්තු බෝ වෙන්න පටන් ගන්නෙ. ඒ දේවල් නැති කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ ඒ දේවල් දවසින් දවස ඒවා අයින් කරලා හොඳට අපි ඒවා පිරිසිදු කරලා පැන්ට්‍රි කබඩ්ස් වලට යන්න නැති වෙන්න ඒවත් හොඳින් පිරිසිදු කරලා සිංක් එක උනත් හොඳින් පිරිසිදු කරලා ඩස්බින් වල තියෙන ඒවත් අයින් කරලා ඒ වගේ තියාගත්තොත් අනිවාර්යයෙන්ම අපිට ඒ වගේ සත්තුන්ගෙන් හැමදේම ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා මේ දේ අනිවාර්යයෙන්ම හුරු වෙන්න. ඉතින් මේ විදිහට තමයි මම මේ පැන්ට්‍රි කබඩ් එක අදාස් කරලා තියන්නේ. ඒ වගේම රයිස් කුකර් එකේ උවට පස්සේ මම ඒ ටිකත් අයින් කරලා එතනින් පැන්ට්‍රි ටොප් එකේ මම කලිනුත් වලට කිව්වා මම බඩු ගොඩක් දුරට තියාගන්නේ නැහැ. ඒ ටික ඔක්කොම මම වෙනම අරන් තියනවා. පැන්ට්‍රි ටොප් එක මට ෆ්‍රී තියෙන්න ඕනේ. මං මල් වාසි එකක් වුණත් ඇත්තටම කියනවා නම් තියාගන්න කැමති නැහැ. මට එතකොට පිරිසිදු කරන්න මට එතනට ගොඩාක් වෙලා යනවා. ඒ නිසා මම පැන්ට්‍රි ටොප් එක ගොඩක් දුරටම මම තියාගෙන තියෙන්නේ ෆ්‍රී. ඉතින් මේ විදිහට රයිස් කුකර් එක වුණත් උයලා ඉවරනාට පස්සේ ටිකක් අරන් තියාගන්න, ප්‍රෙෂර් කුකර් එක මේ විදිහට වෙනම අරන් තියාගන්න. ඉතින් මේ විදිහට තමයි මගේ මේ පැන්ට්‍රි කබඩ් එක අහුරලා තියාගන්නේ. ඒ වගේම අපි වැඩක් කරන්න කිචන් එකට ඇවිල්ලා මේ විදිහට පැන්ට්‍රි කබඩ් එක අරිද්දි මෙන්න මේ විදිහට ප්‍රසන්නව ඒ වගේම ලස්සනට පිරිසිදුව තියෙද්දි අපිට හිතට දැනෙන්නේ ගොඩාක් සතුටක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මම මේ විදිහට පැන්ට්‍රි කබඩ්ස් ටික තියෙන්න වග බලා ගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට තියාගන්න බලන්න. එතකොට අපිට ගොඩාක් හිතට සතුටක් දැනෙනවා. මේ පැන්ට්‍රි කබඩ් එක තියලා තියෙන්නේ මගේ පෝසිලෙන් බඩු ටිකක් අරන් තියාගන්න. ඒ ටික අරගතර පස්සේ එකත් මම ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම මේ විදිහට තමයි අද මගේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් ඔයාලම කියන්න අද වීඩියෝ එක කොහොමද කියලා, ඔයාලගේ වටිනා අදහස් පාදින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා කැමති නම් ආගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් මගේ වීඩියෝ එකට මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා ළඟම තියෙන bell icon එකක් click කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි මම දාන අලුත් වීඩියෝස් ඉස්සෙනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන අතරම මට like එකක් දීලා හැමදාම මේ විදිහට මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තුතියි. නැවතත් මේ වගේ වීඩියෝ එකක් ඔයාලා හමුවට එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.